සුබ දවසක් කියලා පිළිගන්නවා සීලු දෙනාම අද මම වීඩියෝ එකක් ගෙනාවේ ඉක්මනින් පළදාව ගන්න පුළුවන් එළවලු භෝග 11ක් පිළිබඳව පොඩි හැඳින්වීමක් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම කියන්න ඕනේ අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න ගොඩක් වැදගත් වීඩියෝ ඉදිරියේදී දානවා බොන්චි වගාව බොන්චි වගාව වැඩිපුරම දක්නට ලැබෙන්නේ උඩ රට අතරමැදි කලාපයේ ලංකාවේ වගා කරන බොන්චි වර්ග දෙකක් තිබෙනවා එක වැල් බොන්චි අනික පඳුරු බොන්චි පස පෙරලා වලවල් සකස් කර කාබනික පොහොර යොදා වලකට බීජ 3ක් ප්‍රමාණවත් දිනකට 1 වරක් ජලය දැමීම ප්‍රමාණවත් දින 60කින් වැල් බොන්චි වල පළදාන එළිය හැක පඳුරු බොන්චි වලින් දින 45කින් පළදාන එළිය හැක රාඹ වගාව ලංකාවේ ඕනෑම දේශගුණ කලාපයක වගා කළ හැක පස පෙරලා කැට පොඩි කර උස් පාත්ති සකස් කර පළා අතර සෙන්ටිමීටර් 10ක් ලෙස වේලි ආකාරයට බීජ සිටුවිය හැක දිනකට 1 වරක් ජලය සම්පාදනයේ ප්‍රමාණවත් රාඹ යනු බොහෝමයක් පිරිස් කෑමට අකමැති භෝගයක් නමුත් බොහෝමයක් පෝෂක පදාර්ථ තියෙන ගුණාත්මක එළවලු භෝගයකි බීජ සිටුවීමෙන් පසු දින 45කින් අස්වනු නෙලිය හැක කංකුම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජලය රඳා පවතින පහත් බිම්වල වගා කළ හැකිය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක බඳුන්ගතව වගා කළ හැකිය කංකුම් වල වර්ග දෙකක් ඇත එක දම්පැති වර්ගයේ දෙක කොළපැති වර්ගයේ ජලය රඳා පවතින තැන්වල සිටුවිය හැක රෝපණ ද්‍රව්‍ය ලෙස බීජ හා දඬු යොදාගත හැකිය බීජ සිටුවා දින 20කින් පමණ අස්වනු නෙලිය හැක පිපිඤ්ඤා යන ඉසීමේ හෝ සලාද වර්ගයක් ලෙස ජනප්‍රිය එළවලු වර්ගයකි තෙත් කලාපේ වසර පුරා හා වියලි කලාපේ මහා කන්නේදී වගා කළ හැකිය පස සකස් කර වලවල් සකසා කාබනික පොහොර දමා බීජ සිටුවා ගන්න දිනකට එක් වරක් ජල සම්පාදනයේ ප්‍රමාණවත් අස්වනු නෙලීම ගෙඩි කහපැති වූ විට අස්වනු නෙලිය හැක බීජ සිටුවා දින 40කින් පමණ පළදාව නෙලිය හැක පිපිඤ්ඤා ගුණාත්මකභාවයෙන් ඉහළ භෝගයකි මෙම භෝගයේ රූපලාවන්‍ය කටයුතු සඳහාද භාවිතා කරයි සලාද සිසිල් දේශගුණික තත්වයට වඩාත් වර්ධනය වන අතර තෙත්කා උඩරට අතරමැදි කලාපයේ වසර පුරා වගා කළ හැකි ලිහිල් පසක් හා ජලය බැස යන වැලි ලෝම පසක් වර්ධනය සඳහා අවශ්‍ය වේ පාත්ති අයින්වල හා බඳුන්ගතව වගා කළ හැක සලාද බොහෝ එළවලු සමග ආහාරයට ගන්න කල සිටුවා දින 50කින් 60කින් අතර කාලයකදී අස්වනු නෙලිය හැක මෙම භෝගයට ප්‍රනීත් වෙනුමක් හා ගුණාත්මක භාවයක් ඇත කැරට් මෙම භෝගයේ ඕනෑම පරිසර කලාපයක් තුළ වගා කළ හැකිය උඩ රට සීතල ප්‍රදේශවල සාර්ථකව වගා කළ හැකිය පස පෙරලා කැට පොඩි කර උස් පාත්‍ය සකස් කර වේලි අතර පරතරය සෙන්ටිමීටර් 25 බීජ සිටුවා පැල අතර පරතරය සෙන්ටිමීටර් 5ක් තබා ගන්න පැල වූ පසු වැඩි පැල ගලවා වැඩුණු පැල පමණක් තබා ගන්න බීජ සිටුවා දින 75කින් පමණ අස්වනු නෙලිය හැක දිනකට එක් වරක් ජල සම්පාදනයේ ප්‍රමාණවත් කැරට් ඉතා ප්‍රනීත ඉහළ ගුණාත්මක භාවයක්ද ඇත ලුණු ලංකාවේ වියලි දේශගුණ කලාපවල වගා කළ හැකිය කෑම රුචිය ඉහළ ආගයක තිබෙන ලුණු ඉතාමත් ගුණදායක රසවත් භෝගයකි පස පෙරලා උස්පාති සකස් කර කාබනික පොහොර භාවිතා කර බීජ හෝ මුල් පද්ධතියේ සිටුවිය හැක ලුණු මුල් සිටුවීමෙන් ලුණු පොළ සෑම සතියකටම වරක් නෙලිය හැක දිනකට එක් වරක් ජල සම්පාදනයේ ප්‍රමාණවත් නිවිතිය යකඩ බහුල කොළ එළවලු වර්ගයකි නිවිති වගාව සඳහා හොඳින් ජල වහනය වන ස්ථානයක් අවශ්‍යයි පස සකස් කර කාබනික පොහොර දම වර්ග මීටර් 10කට විශාල පාත්තියකට බීජ ග්‍රෑම් 10ක් අවශ්‍ය නිවිති පැලයකට ආධාරකයක් සැපයීම අත්‍යවශ්‍ය බීජ සිටුවා දින 40කින් අසරු මෙලිය හැක ගෝ මෙම භෝගේ ඕනෑම කෘෂි කලාපයක් තුළ වගා කළ හැකිය උඩ රට ශීත ප්‍රදේශවල ගෝ සාර්ථකව වගා කළ හැකි සෙන්ටිමීටර් 40ක් ගැඹුරින් පස පෙරල ඩොලමයිට් එකතු කර බිම සකසා ගන්න කාබනික පොහොරද වලවල්වලට දමා ගන්න ඉන්පසුව පැල සිටුවා ගන්න දිනකට එක් වරක් පමණ ජල සම්පාදනයේ ප්‍රමාණවත්ය අස්වනු නෙලීම පැල සිටුවා දින 90ක් 110ක් අතර කාලවලදී අස්වනු නෙලිය හැක බණ්ඩක්ක ලංකාවේ තෙත් කලාපයේ හැර
අනෙක් උනේම කලාපයක වගා කළ හැකි භෝගයකි. විවිධ ආකාරයේ ආහාර සඳහාද මේවා සකස් කරගත හැකිය. ලපටි කරල්වල ප්‍රෝටීන්, කෙඳි වර්ග, ඛනිජ, මේද සහ විටමින් අඩංගු වේ. අයඩින් ඌණතාවය හා ගලගණ්ඩය වැනි රෝග වළක්වයි. පස පෙරලා කැට පොඩි කර බලවල් සකස් කර කාබනික පොහොර යොදා බීජ සිටුවා ගන්න. බීජ සිටුවා දින 50කින් පමණ පළමු අස්වැන්න නෙලිය හැක. මෑ කරල් ලංකාවේ ජනප්‍රිය එළවලු වර්ගයක් ලෙස මෑ හඳුන්වයි. මෑ භෝගය ඉතා හොඳින් වගා කළ හැකි වන්නේ පහතරට තෙත් කලාපයේ හා අතනමැදි වියලි කලාපයේ. පස පෙරලා වලවල් සකස් කර ආබනික පොහොර යොදා බීජ පැල කරගත හැකිය. ජලයේ රඳා සිටීමට ඉඩ ඇති ස්ථානවල පාත්ති හෝ වැටි හා කාණු සකස් කර වගා කරගත හැකිය. වලකට බීජ දැමීමේදී බීජ 3-4ක් දැමිය හැක. බීජ යොදා දින 35කින් අසනු නෙලිය හැක. මේ තියෙන්නේ කෙටි කාලයකින් අසනු නෙලිය හැකි භෝග වර්ග. බොහෝ ගොවීන් හොඳ අස්වැන්නක් සමග හොඳ ආදායමක් ගන්නේ මේ භෝග වලින්. එහෙනම් වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. මොකක් හරි ගැටලුවක් තිබුණොත් කමෙන්ට් කරන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ FB ලින්ක් එක දාන්නම්. ඒකට මැසේජ් එකක් දාන්න. සුබ දවසක්.